ආ යුබවන් ඔයාලට ඔන්නද මම ඔයාලට ගෙනාවේ වෙනස්ම විදිහේ චිකන් බුරියානි එකක් හදන විදිය. ගෙදර තියෙන දේවල් විතරක් එකතු කරගෙන සම්පූර්ණයෙන්ම රයිස් කුකර් එකේ ඔයාලට මේ විදිහට බුරියානි හදන්න පුළුවන්. ගෙදරට අමුත් එක්කෙන වෙලාවකදී වුණත් හරිම ඉක්මනට හදලා සංග්‍රහ කරන්න පුළුවන්. ගොඩාක්ම ලස්සන පාටකට සැරට රසට මේ විදිහට බුරියානි ඔයාලට හදන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්නේ කියලා. ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. මම දැන් මෙතන අරගෙන තියෙනවා බාස්මති හාල්. මෙෂරින් කප් එකක් තියෙනවා රයිස් කුකර් කප් වලින් නම් එකහමාරක්. මුලින් මේ ටික අපි හොඳට සෝදගනිමු. ඊළඟට මම එකතු කරනවා වතුර මෙෂරින් කප් එකහමාරක්. රයිස් කුකර් කප් වලින් නම් වතුර දෙකහමාරක් එකතු කරන්න. ඊළඟට පොඩි රයිස් කුකර් එකේ පොට් එකට මම එකතු කරනවා මේ හාල් ටිකයි වතුර ටිකයි. ඒකට මම එකතු කරනවා රසාණුව ලුණු. ඊළඟට ඒකට මම එකතු කරනවා කරපිංචා ඉත්තක්, රම්පෙ කොලයක්, එන්සල් තුනක්, කරාබු නැටි තුනක්, ස්ටයිනිස් තියෙනව නම් භාගයක්, කුරුඳු ලොකු කෑල්ලක්, තෙල් තේ හැඳි භාගයක්. මේ ටික දැන් කවලම් කරලා ඔයාලා බත හදා ගන්න. බත හදා ගනිද්දිම ඔයාලට පුළුවන් ස්ටීමර් එකේ බිත්තර දෙකක් තියලා තඹ ගන්න. ඊළඟට මේ බෝල් එකට මම එකතු කරනවා චිකන් ග්‍රෑම් 500ක්, ලුණු තේ හැඳි භාගයක්, චිකන් කරි පවුඩර් මේස හැඳි එකහමාරක්, මිරිස් කුඩු මේස හැඳි භාගයක්, ඒක සැරණුව වෙනස් කර ගන්න, කහ කුඩු තේ හැඳි අටෙන් එකක්, තෙල් මේස හැඳක්, ඉඟුරු සුදු ලුණු පේස්ට් එකකින් මේස හැඳක්, කරපිංච ඉත්තක්, කැමතිනම් මුදවපු කිරි මේස හැඳක් එකතු කරන්න, ඒව නැත්තත් කමක් නැහැ. කොත්තමල්ලි කොළ ටිකක්. මේ ටික දැන් ඔයාලා හොඳට කවලම් කරලා කවර් කරලා ශීතකරණේ පැය භාගයක් තියන්න, රැයක්ම ශීතකරණේ තියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊළඟට මගේ ලොකු රයිස් කුකර් එකේ පොට් එකට මම එකතු කරනවා තෙල් ටිකක්. තෙල් ටික රත් වෙනකොට රටලුණු ගෙඩියක් මේ වගේ ලියල එකතු කරන්න. ලුණු ටික හොඳටම රන්වන් පාටට බැඳුනට පස්සේ අයින් කර ගන්න. ඊළඟට ඒ තෙල් ටිකටම මම කජු මුද්ද රස බලම් දාලා බැද ගන්නවා. ඒ ටිකත් මේ වගේ අයින් කර ගන්න. ඊළඟට ඉතිරි තෙල් ටිකට මම එකතු කරනවා ස්ටයිනිස් භාගයක්, එන්සල් පහක්, කරාබු නැටි පහක්, කුරුඳු පොතු කෑල්ලක්, ගම්මිරිස්සට 10ක් 12ක්, කරපිංච ඉත්තක් හෝ දෙකක්. මේ ටික දැන් ඔයාලා චුට්ටක් බැද ගන්න. ඊළඟට අපි කලින් හදාගත්ත චිකන් ටික මෙන්න මේ වගේ එකතු කරන්න. චිකන් ටික මුලින්ම අපි මේ තෙල් ටිකේම ටිකක් බැද ගනිමු. මෙන්න මේ වගේ භාගයට බෙදුනට පස්සේ මම එකතු කරනවා වතුර කෝප භාගයක්. දැන් අපිට පුළුවන් චිකන් ටික හිඳෙනතුරු වහලා මේ වගේ හදා ගන්න. මේ වෙලාවදී ඔයාලා ලුණු රස බලන්න, ලුණු මදි නම් එකතු කරන්න. නිතරම කවලම් කර කර පියන වහලා මෙන්න මේ තරමට ඔයාලා මේක හිඳවා ගන්න. දැන් ඔන්න අපේ බත් එකත් ලෑස්ති. මම දැන් මුලින්ම එකතු කරන්නේ කලින් තඹගත්ත බිත්තර දෙක. ඊළඟට ඊට උඩින් අපි දානවා අපි කලින් හදාගත්ත බත් ටික. ඊළඟට එකතු කරන්නේ බැදපු ලූණු, කජු මුද්‍රස් පළම්, කැමතිනම් කොත්තමල්ලි කොළ, මින්ට් කොළ මේ වගේ ටිකක් වැඩිපුර දාන්න. දැන් කුක් මොඩ් එකට දාලා බත සාමාන්‍ය විදිහට හදා ගන්න. වෝම් වැටුනට පස්සේ අපිට පුළුවන් මේ වගේ කවලම් කර ගන්න.
කැමති නම් ඔයාලට බෙදපු ලූණු බෙදපු කජ්ජු මුද්‍රස් පළම් දාලා මේ වගේ සරස ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනව ඇති මේ චිකන් බැදිලා වගේ තියෙනවා. මේක සාමාන්‍ය චිකන් බුරියානියකට වඩා ෆ්‍රයිඩ් චිකන් බුරියානියක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලට ගැටළු යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.